භාවනාව වඩන්නන්ට බොහෝ විට වැදගත් වන තවත් කාරණයක් මා ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. ස්වාමීන් වහන්ස, ක්ලේශ ධර්මයන් හා උපක්ලේශ ධර්මයන් කියන වචන දෙක භාවනා යෝගින් බොහෝ විට භාවිත කරනවා. මේ වචන දෙක පිළිබඳව ඔබ වහන්සේගෙන් පහදා ගැනීමට මේ අවස්ථාවේදී මා බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි නෝනා, දැන් කෙලෙස් කියන වචනයත් උපක්ලේශ කියන වචනයත් අර්ථ දෙකක්. කෙලෙස් ධර්මයන් කියන කාරණේ කෙටියෙන් කියනවා නම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීම උදෙසා ඇති කරගන්නා වූ කැමැත්ත. ඒ කැමැත්ත තුල සකස් වෙන්නා වූ පංච නීවරණ ධර්මයන්. ඒ වගේම මේ කාමයන් කෙරෙහි රූපය කෙරෙහි භවය කෙරෙහි ඇති කරගන්නා වූ කැමැත්ත. මේක මනෝනම් කෙලෙස් කියන කාරණයට ඇති වෙනවා නේද? නමුත් දැන් භාවනාව ගැන කතා කරද්දී භාවනාවට අයිති වෙන්නේ නෝනා මේ උපක්ලේශ කියන ධර්මයන්. තේනද? උපක්ලේශ කියන ධර්මයන් අයිති වෙන්නේ සමත විදර්ශනාවටමයි. තේනයි, සමත විදර්ශනාවෙන් බැහැරව උපක්ලේශ කියන ධර්මයන් ගැන කතා කරන්න තියෙන ඉඩකඩ හුඟක් අඩුයි. තේනද? ඒ නිසා භාවනා යෝගියා නිරේතුරුවම මේ උපක්ලේශයන් කියන කාරණය තුල ශක්තිමත් වෙන්න ඕන. උපක්ලේශයන් කියන කාරණය තුල සමත විදර්ශනාව වඩන යෝගාවචරයා දැනුවත් වුණේ නැත්නම් භාවනාව එයාට නොවන අනතුරක් බවටමයි පත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතොර මේ උපක්ලේශ කියලා කියන්නේ භාවනා කිරීමේදී ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයක්. භාවනා කිරීමේදී ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයක්. දැන් කෙනෙක් භාවනාවට යොමු වෙනවා. භාවනාවට යොමු වුණාට පස්සේ නෝනා ඔන්න මොහොතකින් එයාට සුන්දර ආලෝක සංඥාවක් පේනවා. සුන්දර ආලෝක සංඥාවක් පෙනුන මොහොතේ ආයේ ආලෝක සංඥාව ධර්මානුකූලව ගලපන්නේ නැහැ. මේක රූපයක්, මේ රූපය අනිත්‍යයි කියලා ගලපන්නේ නැහැ. එයා සුන්දර ආලෝකය දැක්ක ගමන් එයා හිතනවා මං උතුම් සෝවාන් ඵලයට පත් වුණා කියලා. දැන් එයා හිතන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණායි කියන මෙන්න උපක්ලේශයක්. එහෙනම් උපක්ලේශ කියන්නේ භාවනා සමත විදර්ශනාවේ උපක්ලේශ කියන්නේ මෙහෙමයි. දැන් ඕන කෙනෙක් භාවනා කරනවා. භාවනා කරනකොට එක පාට යාට අමනුෂ්‍ය රූපයක් පේනවා. නැත්තම් දිව්‍ය රූපයක් පේනවා. ඒ දිව්‍ය රූපේ අමනුෂ්‍ය රූපේ පේනකොට මෙයා හිතනවා මෙන්න මට චුතූපපාත ඥානයේ పూర్ව නිවාසානුසති ඥානෙ පහළ වුණා කියලා. එහෙම නැත්තම් දිව්‍ය චක්කු දිව්‍ය සෝත ඥාන. නමුත් මේවා ඥානයන් නෙමෙයි. තේන අර හිත සමාධිමත් ගත වෙනාට ඇති වුණා වූ චිත්තයන්. එහෙනම් අන්න ඒ වෙලාවේ ආ රැවටෙනවා දැන් මට චුතූපපාත ඥානෙ තියෙනවා, పూర్ව නිවාසානුසති ඥානෙ තියෙනවා, දිව්‍ය සෝත දිව්‍ය චක්කු ඥාන තියෙනවා කියලා. මෙන්න මේවා උපක්ලේශ හැටියට ගැනීම. ඒ වගේම සමහර පින්වතුන්ලා ඉන්නවා භාවනා කරනවා, භාවනාව කළාම දැන් මේ සියලුම තැන්වලදී නෝන පංච නීවරණ යටපත් වෙලා ඈ. හොඳට තේරුම් ගන්න ඕනේ මේක සමත විදර්ශනාවේදී විතරයි ඇති වෙන්නේ. දැන් මම ඔය කියපු තැන්වල ඒගොල්ලන්ට පංච නීවරණ යටපත් වෙලා. දැන් ආලෝක සංඥාවක් පෙවුනේ පංච නීවරණ යටපත් වෙලානේ. දැන් දිව්‍ය රූප, මනුෂ්‍ය රූප, පෙරේතය පෙවුනේ පංච නීවරණ යටපත් වෙලානේ. මේක තමයි මෙතන හඳුනන්න බැරි. අපි රැවටෙන්නේ ඔන්න ඔතනින්. මොකද පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. තේරෙනවද? නිරේතුරුවම ඊළඟට ඔන්න කෙනෙක් භාවනා කරනවා. භාවනා කළද්දී සප්තබොජ්ජංගයන් වැඩෙනවා. දැන් එයා තුල සතිය වැඩිලා, ධම්මවිජය බොජ්ජංගේ වැඩිලා, වීරය වැඩිලා, ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනකොට නොවනා භාවනා යෝගියෙකුට මේ කය නොදැනියනවා. එයාට මේ ඇසකනාසය අරමුණු වෙන්නේ නැහැ. එක්ක සුලන් රැල්ල අරමුණු වෙන්නේ. එයාට මේ රූපේ අරමුණු වෙන්නේ නැති වෙනකොට එයා හිතනවා මං රහත් උනායි කියලා. ඇස නිරෝධය වුණා, කනනාසය දිව ශරීරයේ රූපේ නිරුද්ධ වුණා කියලා හිතනවා. තේරෙනවද? එයා හිතලා ඒ මොහොතේ ඉඳන් එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතනවා. එහෙම නැත්නම් ඒ මොහොතේ ඉඳන් එයා අනාගාමි උත්තමයෙක් කියලා හිතනවා. එතකොට ඒ හිතන සිතු දැන් වර්තමානයේ එහෙම ගොඩක් දේවල් තියෙනවනේ නේද? ඒ සියල්ලම නොනා උපක්ලේශයන් හැටියටයි ගැනෙන්නේ. ඒ නිසා නිරේතුරුවම භාවනා කිරීමේදී සමහරට තරඟයක් තියෙනවා. කෙනෙක් කියනවා මම පැය දෙකක් දවසට භාවනා කරනවා කියලා. අරයා කියනවා මම පැය තුනක් භාවනා කරනවා කියලා. අනිත් එක්කෙනා කියනවා මම පැය හතරක් භාවනා කරනවා කියලා. තව කෙනෙක් කියනවා නෑ මම පැයක් කෙරමිණියක උතාගෙන ඉන්නවා කියලා. අරයා කියනවා නෑ මම පැය දෙකක් ඉන්නවා කියලා. තේනම්? එයා කියනකොට පැය දෙකක් කියලා අරයා කොහොම හරි උත්සාහ කළා පහුවදා පැය දෙකම අර ඉන්නවා. නමුත් මේ සෑම දෙයක්ම අයිති වෙන්නේ නෝනා උපක්ලේශයන් ගැනීම. ඒ වගේම සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ භාවනා කරනවා. භාවනා කරලා නෝනා මොකක් හරි ඒගොල්ලෝ හිතපු දෙයක් සිද්ධ වෙනවා. දැන් මං කියමු භාවනා කරන කෙනෙක් ඉන්නවා. එයා හිතනවා අද මේ දේ සිද්ධ වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. හෙටත් එයා හිතනවා අද මේ දේ සිද්ධ වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වුණාම අන්න එයා මාන්නයටපත් වෙනවා. මගේ භාවනාවේ ශක්තිය නිසායි මේ දේ මේවා උපක්ලේශ ගණයට ගැනෙනවා. නිරේතුරුව මේවා බහුල වාසීන් සමාජය තුල තියෙනවා. ඒ වගේ සමහරු ඉන්නවා නෝනා ඒගොල්ලෝ හිතනවා මේසා දුර ඈත කැලේක ඉන්න ඕනේ, මේසා භාවනා කරන්න ඕනේ, මේසා සමාධියක් තියෙන්න ඕනේ කියලා නිරේතුරුව මේ ධර්මතාවයන්ට ඇලිලා ජීවත් වෙනවා. දැන් මට මතකයි මං එක්තරා ආරණ්‍යක ඉද්දී ආගන්තුක ස්වාමින්වහන්සේ කෙනෙක් ආවා. ඒ ආගන්තුක ස්වාමින්වහන්සේ නායක ස්වාමින්වහන්සේට කිව්වා මට ඈතම කුටියක් ඕනේ කියලා. ඒතකොට ඈතම කුටියක් තිබ්බ නායක ස්වාමින්වහන්සේ දුන්නා. මමත් ගියා උන්වහන්සේත් එක්ක ඒ කුටිය පෙන්නලා ඒ කටයුතු කරන්න. පුංචි කුටියක්, ඒ කුටියේ තිබ්බේ මොකද්ද? ඇඳකුයි, මේසෙකුයි, ලන්තෑරමකුයි, කොස්සයි ඉදලයි පැදුරයි විතරයි. දැන් මේ ස්වාමීන් වහන්සේ කුටියට ගිය ගමන් මොකද්ද කළේ? ඇඳ ගලෝලා එළියට ගත්තා. මේසෙත් එළියට ගත්තා.
ලන්තෑරුමත් එළියට ගත්තා. පැදුර කොට්ටේ තියාගත්තා. අර දොරට දාලා තියෙන ඉබ්බත් මට දුන්නා. දීලා දැන් මට සිද්ධ වුණා මේවා අරන් ගිහලා අර ගබඩා කාමරේට එහා පැත්තේ තියෙන තවත් පාළු කුටියකට දාන්න. දැන් මොකද්ද මේ කිව්වේ? මගේ අතහැරීම. අර ඔක්කොම ඇඳත් ගලවලා එළියට දැම්මා. ඒ මගේ අතහැරීම කියන කාරණේ තුලයි හිටියේ. ඒතොර උන්වහන්සේ කොයි මොහොතවත් දැක්කේ නැහැ. අතහැරීම කියන කාරණේ, තෘෂ්ණාව කියන කාරණේ ඇඳේවත් මේසේවත් ලන්තෑරුමේවත් ඉබ්බවත් තුල නෙමෙයි තියෙන්නේ. ඒවා කෙරේ අපි තෘෂ්ණාව ඇති කරගන්න. ඇඳ ඇඳේ ස්වභාවයෙන් තියෙනවා. ලන්තෑරුම ලන්තෑරුමේ ස්වභාවයෙන් තියෙනවා. මේ දොරේ ඉබ්බ දොරේ ඉබ්බගේ ස්වභාවයෙන් තියෙනවා. නමුත් මේවා කෙරේ රූපයන් කෙරේ අපි තෘෂ්ණාව, නමුත් අර සමත විදර්ශනාව තුල ඇති කරගත්තා උපක්ලේශ ධර්මයන් නිසා ඒ බව දකින්නේ නැහැ. ඒ බව දකින්නේ නැහැ. නමුත් සමාධිය තුල ඉන්නවා. නැත්නම් එච්චර කැලේ ඈත ඉන්න බෑනේ නේද? සමාධිය තියෙනවා. නමුත් අර සමත විදර්ශනාවේ ඇතිවෙන්නා වූ රැවටීම් වලට රැවටීම් නිසා උපක්ලේශ ධර්මයන් සකස් කරගනිමින් තමයි ඉන්නේ. ඒ නිසා මේ උපක්ලේශ කියන කාරණය නිරේතුරුව වැඩෙන්නේ සමත විදර්ශනාවේදී පමණයි. හුඟක් වෙලාවට පංච නීවරණ යටපත් වුණා වූ හිත්වලමයි මේ උපක්ලේශයන්ගේ ස්වභාවය සකස් වෙන්නේ. ඒ නිසා මේ උපක්ලේශ නොනා අපිට නිරේතුරුව ධර්ම මාර්ගය අවිර කළ දානවමයි. අවබෝධාත්මක දිශාවෙන් අපිව අයින් කළ දානවමයි. ඒ නිසා නිරේතුරුව මේ උපක්ලේශ ධර්මයන් හඳුනගන්න මේ උපක්ලේශ ධර්මයන් නිසා නොනා අපි ධර්මයේ සක්කාය දිට්ඨිය භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් සමත විදර්ශනාවේදී ආස්වාදයට නම් යන්න එපා. සමත විදර්ශනාවේදී ආස්වාදයට යොමු වෙන මොහොතක් පාසා ඒ මොහොතේ ඔබ උපක්ලේශ ධර්මයන් මේ භාවනාවේ ඵලය අහිමි කරන ධර්මයන් ජීවිතයට එකතු කරගත්ත වෙනවා. කෙලෙස් ධර්මයන් කියන වෙනස් ඒක ගිහි කෙනෙකුටත් සාමාන්‍ය ස්වභාවයකින් උටත් ඇති වෙන දෙයක්.